චීන දර්ශනය කියන්නේ චීන ජාතිකයන්ගේ ජීවිතවලට මාර්ගෝපදේශකත්වයේ සපයන මූලිකම මූලාශ්‍රයයි. ඒ හරියටම කියනවා නම් බුදුදහම අපේ ජීවිත සඳහා මඟ පෙන්වීම හා සමානයි. ඉතින් චීන දර්ශනය ගැන කතා කරනකොට චීනයේ පහළ වෙච්ච දර්ශන සම්ප්‍රදායන් රැසක් අතරින් ලෝක ප්‍රකට තත්වයට පත් වුණු දර්ශන සම්ප්‍රදායන් දෙකක් තියෙනවා. එනම් කොන්ෆියුසියස් තුමාගේ මූලිකත්වයෙන් බිහි වුණු කොන්ෆියුසියානු දර්ශනය හා ලාඕස් තුමාගේ මූලිකත්වයෙන් බිහි වුණු තාඕ දර්ශනය. මෙම දර්ශන සම්ප්‍රදායන් දෙකම චීන සංස්කෘතිය සදාචාරය හා දේශපාලනය හැඩගැස්වීම සඳහා අවුරුදු දහස් ගණනක් තිස්සේ බලපෑම් කරලා තියෙනවා. මේ ආකාරයට සියවස් ගණනාවක් තුල වර්ධනය වෙච්ච චීන දාර්ශනික සම්ප්‍රදායන්ගේ ප්‍රබලම ලක්ෂණයක් ලෙස සැලකෙන්නේ ඒ තුල ඇති ප්‍රායෝගික ස්වરૂපයයි. මෙම ප්‍රායෝගික භාවය නිසාම චීන දේශය පෙරදිග ලෝකයේ විතරක් නෙමෙයි අපරදිග ලෝකයේ සංස්කෘතික හා ආර්ථිකමය වශයෙන් හිමිකරගෙන තියෙන්නේ ඉතා විශිෂ්ට තැනක්. මෙම දාර්ශනික චින්තාවන් චීන ජාතිකයන් තම සමාජ දේශපාලන ආර්ථික සදාචාරමය යන හැම අංශයක් තුලින්ම ප්‍රදර්ශනය කරනවා දැක ගන්න පුළුවන්. එය චීන දර්ශනය චීන චින්තනය උපමට්ටම් කිරීම සඳහා ලබා දී ඇති අසීමිත දායකත්වය විද්‍යමාන කරන්නක් ලෙසයි විද්වතුන් සලකන්නේ. මෙම වීඩියෝ මගින් චීනයේ මහා දාර්ශනිකයා ලෙස සැලකෙන කොන්ෆියුසියස් තුමා පිළිබඳ වටිනා කාරණා 15ක් ඔබ වෙත රැගෙන එනවා. ඉතින් මෙම වීඩියෝවේ අවසානයේ තෙක් රැඳී සිටින්න. අංක 1. කොන්ෆියුසියස් තුමා භාරතයේ පහළ වූ බුදුන් වහන්සේ හා ග්‍රීසියේ පහළ වූ සොක්‍රටිස් සමකාලීනව චීනයේ ජීවත් වූ මහා දාර්ශනිකයයි. චීනයේ පහළ වූ මහා දාර්ශනිකයෙකු වශයෙන් සැලකෙන කොන්ෆියුසියස් තුමා ක්‍රිස්තු පූර්ව 551 දී චීනයේ වර්තමාන ශන්තොන් නම් පළාතේ උපත ලැබීය. එතුමා දාර්ශනිකයෙක් මෙන්ම අධ්‍යාපනඥයෙක්ද විය. කොන්ෆියුසියස් තුමා හඳුන්වන චීන නාමය නම් කොන්ස යන්නයි. කොන් යනු එතුමාගේ පෙළපත් නාමය වූ අතර ස යනු තුමා නැතහොත් මාස්ටර් වැනි ගෞරවාර්ථයේ භාවිත වන චීන වචනයකි. අංක 2. කොන්ෆියුසියස් තුමාගේ උපත සිදුවන විට චීනය දේශපාලනික වශයෙන් ඉතා අස්ථාවර තත්ත්වයක පැවතුණි. එතුමාගේ උපත සිදුවන විට චීනය රදළ පෙළපත් වලට බෙදී යුද වදිමින් සිටි අතර මෙම අවුල් සහගත සමාජ ක්‍රමය තුල කොන්ෆියුසියස් තුමා ඇතුළු අනුගාමිකයන් සමාජ ශෝධකයන් ලෙස කටයුතු කළහ. ඒ අනුව චීනයේ ගමක් දනව්වක් පාසා සංචාරයේ යෙදෙමින් තම දේශනා ඉදිරිපත් කළ කොන්ෆියුසියස් තුමා බලාපොරොත්තු වුණේ රටේ උන්නතියක් ඇති කිරීමටයි. යුද කලකෝලාහලවලින් තොර දැහැමි සමාජයක් සඳහා රටේ සාමය සමගිය අන්‍යෝන්‍ය ගෞරවය හා සුහදතාවය ඇති කිරීම සඳහා එතුමා විසින් රාජ්‍ය නිලධාරීන් පුහුණු කරන ලදී. අංක 3. කොන්ෆියුසියානු දාර්ශනික ඉගැන්වීම්. කොන්ෆියුසියානු දාර්ශනික ඉගැන්වීම් සදාචාර දර්ශනය, සමාජ දර්ශනය, අධ්‍යාපනික දර්ශනය හා දේශපාලන දර්ශනය වශයෙන් කොටස් පහක් ඔස්සේ විහිදී යයි. මේ අතරින් එතුමාගේ දේශපාලනමය මතවාද පැරණි චීන වැඩවසම් සමාජයට ඉතා ප්‍රබල බලපෑමක් ඇති කිරීමට සමත් විය. කොන්ෆියුසියස් තුමාගේ උත්සාහය උනේ තම දේශපාලනික මතවාද සිය ශිෂ්‍යයන්ට උගන්වා රාජ්‍ය පාලනය සඳහා ඔවුන් යොමු කිරීමයි. අංක 4. කොන්ෆියුසියස් තුමා ඉතිහාසය තුළ පුද්ගලික අධ්‍යාපනය ආරම්භ කළ පළමු වැනියයි. කොන්ෆියුසියස් තුමාගේ ශිෂ්‍ය පිරිස 3000ක් විය. ඒ අතරින් මුනිවර තත්වයෙන් පිදුම් ලැබුවෝ දෙදෙනෙකි. ඊට අමතරව ලෝක ප්‍රකට තත්වයට පත් එතුමාගේ අනුගාමිකයන් දෙදෙනෙකි. එනම් මොන්ස හා ශ්වින්ස යන ලෝක ප්‍රකට දාර්ශනිකයන් දෙදෙනායි. උපුටා ගැනීම. වේලුන මස් රැගෙන ආ අයවද මා අධ්‍යාපනය ලබා නොදී ආපසු හරවා යවා නොමැත්තෙමි. යනුවෙන් එතුමා තම ලොන්යු ග්‍රන්ථයේ සඳහන් කරන්නේ ඉතාමත් සුළු දෙයකින් පවා සෑහීමකට පත්ව තමා වෙත පැමිණි සියල්ලන්ටම ඉතා සතුටින් අධ්‍යාපනය ලබා දුන් බවයි. අංක 5. ලොන්යු හෙවත් ද ඇනලෙක්ස් නම් ග්‍රන්ථය. මෙම ග්‍රන්ථය කොන්ෆියුසියස් තුමාගේ දේශනා හා ඉගැන්වීම් පදනම් කරගෙන එතුමාගේ ශිෂ්‍යයන් විසින් පසුකාලීනව සකස් කරන ලද ග්‍රන්ථයකි. එහි කර්තෘ වශයෙන් දැක්වෙන්නේ කොන්ෆියුසියස් තුමායි. මේ ග්‍රන්ථය කොන්ෆියුසියස් තුමාගේ දාර්ශනික කියමන් හා එතුමා හා ශිෂ්‍යයන් අතර ඇතිවන සංවාද මගින් කෙරෙන දාර්ශනික විග්‍රහයන්ගෙන් සමන්විතයි.
මෙම කෘතිය ක්‍රිස්තු පූර්ව 475 සිට 221 කාල වකවානුව තුලදී සම්පාදනය කරන ලද්දකි. එය චීනයේ පැරණි ප්‍රධාන සම්භාව්‍ය කෘති 4 අතරින් එකකි. පසුගිය වසර 2000ක කාලය තුලදී චීනය තුළ පුතුල වශයෙන් කියවීමට හා අධ්‍යයනයට ලක් වූ කෘතිය වන්නේද එයයි. එය වර්තමානයේ පවා අඛණ්ඩව චීන හා ඈත පෙරදිග චින්තනයන් කෙරේ බලපෑම් කරමින් සිටී. මෙම වීඩියෝව තුලදී කරන උපුටා ගැනීම ලොන්වී ග්‍රන්ථයෙන් කරන ලද ඒවා බව සලකන්න. අංක 6 තිදෙනෙකු එකට ගමන් ගන්නා තැනක ඉන් එක් අයෙකු අනිවාර්යයෙන්ම ඔබගේ ගුරුවරයෙකි. තම ශිෂ්‍යයන්ට ඉගැන්වීමේදී කොන්ෆියුසියස් තුමා ඔවුන්ගේ ආකල්ප සලකා බැලීය. එමෙන්ම ශිෂ්‍යයන්ගේ චරිත ලක්ෂණයන් ගැන වෙන වෙනම අවධානය යොදවන ලදී. එපමණක් නොව ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් ගැන සැලකිලිමත් වෙමින් ඒවාට ගැළපෙන ලෙස වෙනස් වෙනස් ඉගැන්වීම් ක්‍රම භාවිත කරන ලදී. වරක් ශිෂ්‍යෙක් එතුමාගෙන් ඇසුවේ උපුටා ගැනීම. වෙයි රටේ උසස් නිලධාරියෙකු වූ සිටි කොන්ස මියගිය පසු මිනිසුන් ඔහුගේ නම මැදට වන් නැමැති අකුර එකතු කළේ ඇයි? කොන්ෆියුසියස් තුමා තම ශිෂ්‍යයාට එය මෙසේ පහදා දුනි. උපුටා ගැනීම. කොන් වංස බුද්ධිමත්ය. ඉගෙනීමට ඉතා ඇලුම් කළේය. තමාගේ තරාතිරමට වඩා පහත් මට්ටමේ කෙනෙකුගෙන් උවත් යමක් අසා දැන ගැනීමට ඔහු ලැජ්ජා වූයේ නැත. අදින් පසු ඔබද ඉගෙනීමේ ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම මෙම කාරණා මතක තියාගන්න. තුන් දෙනෙකු එකට ගමන් ගන්නා තැන අනිවාර්යයෙන්ම ඔබේ ගුරුවරයා බවට පත්විය හැකි කෙනෙකු සිටි. ඔබ එවන්නන්ගේ හොඳ ලක්ෂණ ඉගෙනගත යුතුයි. තමන් තුළ ඔවුන් හා සමානවම දුර්වලතා ඇතනම් ඒවා වෙනස් කරගත යුතුයි. මේ ආකාරයෙන් එතුමා ඉතා දක්ෂ ලෙස සිය ශිෂ්‍යයන්ට සැබෑ මිනිසෙකු බවට පත්වීමට ක්‍රමානුකූලව මඟ පෙන්වන ලදී. මෙහි සඳහන් කළ වන් නැමැති චීන වචනය උගත් බුද්ධිමත් බව සඳහා භාවිත වන චීන වචනය. අංක 7 කොන්ෆියුසියස් තුමා පාලකයන්ට උපදෙස් ලබා දුනි. කොන්ෆියුසියස් තුමා තම රට තුල බහුලව සංචාරය කරමින් පාලකයන්ට උපදෙස් ලබා දුනි. වරක් පාලකයෙකු එතුමාගෙන් මෙසේ විමසා සිටියේය. උපුටා ගැනීම. කෙසේද රටක් හරිහැටි පාලනය කරන්නේ? කොන්ෆියුසියස් තුමා ඊට ලබා දුන් පිළිතුර වුණේ ඉතා පහසුයි. වැදගත්ම කාරණය වන්නේ ඉතා දුර බැහැර සිටින ජනතාවට නිතර පහසුවෙන් මෙහි යාමට ඒමට පහසුකම් සකස් කිරීමයි. අංක 8 ඉගෙනීමෙන් තොර චින්තනය භයානකය. චින්තනයෙන් තොර ඉගෙනීමෙන් පළක් නැත. මෙම කියමන තුලින් කොන්ෆියුසියස් තුමා අදහස් කළේ යමෙකු ඉගෙනීමට පමණක් සීමා වී ඒ පිළිබඳව චින්තනය මෙහෙවන්නේ නැතිනම් ඔහු මං මුලා වීමට හැකි බවයි. එමෙන්ම යමෙකු කල්පනා කිරීම පමණක් කොට ඉගෙනීම සඳහා යොමු නොවන්නේ නම් එය භයානක ප්‍රතිඵල ඇති කරන්නක් විය හැකි. එමෙන්ම එතුමා සැබෑ දැනුම ලෙස සැලකුවේ උපුටා ගැනීම. දන්නා දේ දන්නා බවත් නොදන්නා දේ නොදන්නා බවත් දැන ගැනීම සැබෑ දැනුමයි. අංක 9 කොන්ෆියුසියස් තුමාගේ අධ්‍යාපනයේ මූලික පරමාර්ථය උනේ තම ශිෂ්‍යයන් රාජ්‍ය තනතුරු සඳහා පුරුදු පුහුණු කිරීමයි. තම ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දී ඔවුන්ව රාජ්‍ය පාලනයේ උසස් තනතුරු සඳහා යොමු කිරීම එතුමාගේ අභිලාෂය විය. කොන්ෆියුසියස් තුමා රාජ්‍ය පාලකයන්ට කියා සිටියේ මහජනයාට ආදරය දක්වා ඔවුන්ව සුදුසු අන්දමට සේවයට යොදවා ගත යුතු බවයි. එමෙන්ම තම ජනතාව ධනයෙන් පොහොසත් කිරීමත් ඔවුන්ගේ සුභසිද්ධිය සලසාලීමත් රජුගේ යුතුකමක් බව පෙන්වා දුන්. නමුත් ධාර්මික පාලකයෙකු සියල්ලටම ප්‍රථම තමන්ගේ හැසිරීම ආචාර ධර්මයට අනුකූල කරගත යුතු බව අවධාරණය කර සිටි එතුමා රටක් පාලනය කිරීමේදී පාලකයෙකු සැලකිලිමත් විය යුතු කරුණු තම ලොන්වී ග්‍රන්ථයේ මෙසේ දක්වයි. උපුටා ගැනීම. රාජ්‍ය පාලනයේදී සුපරීක්ෂාකාරී වීම අවශ්‍යය. රාජකාරියට කැප වූ මනාය. මහජනයා තමා කෙරේ තිබූ විශ්වාසය කඩ නොකළ මනාය. භාණ්ඩාගාරයේ අරපිරිමැස්මෙන් පරිහරණය කිරීම මැනවි. මිනිසාට ආදරය කරමින් ශ්‍රම සම්පත් අගය කිරීම සුදුසුය. ශ්‍රමය කාලානුරූපව යොදා ගැනීම කෙරේ සැලකිලිමත් විය යුතුය. අංක 10 ආදර්ශය සෑම විටම පැමිණිය යුත්තේ ඉහළ සිට පහළ දක්වායි. රටක් පාලනයේදී පාලකයා තම ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමේ අවශ්‍යතාවය ගැන මෙසේ දක්වයි. උපුටා ගැනීම.
යහපත් ආණ්ඩු ක්‍රමයකට ඉතාම අවශ්‍ය දේවල් නම් කෑම බීමෙන් ස්වයංපෝෂිත වීම, යුද භාණ්ඩ වලින් ස්වයංපෝෂිත වීම, ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම ආදියයි. යම් ලෙසකින් මේ අතුරින් ඔබට යමක් අතහරින්න යයි බලකිරීමක් ඇතිවන්නේ නම් යුද භාණ්ඩ අතහරින්න. මේන් දෙකක් අතහැර දැමීමට බලකිරීමක් ඇතිවන්නේ නම් ආහාර අතහරින්න. මිනිසාට පුරාණයේ සිටම හිමිවන දෙය නම් මරණයයි. නමුත් මිනිසාගේ විශ්වාසය නොමැතිව කිසිවක් පවතින්නේ නැත. අංක 11. කොන්ෆියුසියස් තුමා දේව සංකල්පය දැඩිව ප්‍රතික්ෂේප කරන ලදී. දේව සංකල්පයට පටහැනිව යමින් එතුමා පාලකයන්ට මෙසේ උපදෙස් දෙයි. උපුටා ගැනීම. දෙවියන් හෝ දෙවියන්ට නෑ සබඳකම් කියන්න උන් සමග කිසිදු සම්බන්ධයක් නොපවත්වන්න. ඔබ දේවත්වයට යටත් වූදා ඔබේ රටත් ඔබේ ජනතාවත් ඉමහත් වූ අන්තරායකට මුහුණ දෙනවා ඇත. අංක 12. චීන දාර්ශනික සම්ප්‍රදායන් තුලින් අවට ජාතීන් කෙරේ චීනය ඇති කළ බලපෑම. චීනයේ බිහි වූ දාර්ශනික සංකල්පනා නිසා තත්කාලීන ජනතාවගේ ආධ්‍යාත්මික ජීවිතය ඉතා ඉහළ මට්ටමක පැවතුණි. එය කිසිවිටකත් මිනිසාට එරෙහිව නැගී නොසිටි අතර ඒ වෙනුවට සමාජයේ සමගිය සතුට හා සෞභාග්‍ය තහවුරු කළේය. හෙන්රි මැක්ඇලවි තම නූතන චීන ඉතිහාස ග්‍රන්ථයේ එය මෙසේ විස්තර කරයි. උපුටා ගැනීම. ජපානයේ දේශපාලමේ වශයෙන් කිසිවිටකත් චීනයට ගැති නොවුනත් සංස්කෘතික දායාදය අතින් කිව නොහැකි තරම් චීනයට ගැති විය. තමන් හිමි කරගෙන සිටින මේ මධ්‍යගත තත්ත්වය චීන ජාතිකයන් තම රට හැඳින්වූ නාමයෙන් ප්‍රකාශිතයි. එනම් ට්‍රුංකුවෝ හෙවත් මධ්‍යම රාජ්‍යය යන්නයි. ශිෂ්ට සම්පන්න ජීවන කලා ශිල්ප අතින් තමන්ට වඩා පහත් මට්ටමක් පෙන්눔 කරනු ලැබූ අසල්වැසි ජනයාදුටු චීන ජාතිකයන් තමන්ගේ මෙම ප්‍රමුඛ තත්වය ස්වභාව ධර්මයාගේ පිළිවෙලෙහි කොටසක් ලෙස සලකන්නට පුරුදුව සිටියෝය. අංක 13. චීන ජනතාවගෙන් බහුතරයක් කිසිදු ආගමක් අදහන්නේ නැත. කොන්ෆියුසියානු දර්ශනය, බෞද්ධ දර්ශනය හා තාවෝ දර්ශනය පසු කාලයකදී මිනිසුන් විසින් ආගම්බවට පත් කරගනිමින් විවිධ පුද පූජා පවත්වන්නට වූ නමුත් චීනය තුළ වර්තමානයේ පවා දක්නට ලැබෙන විශේෂම ලක්ෂණය වන්නේ ජනගහණයෙන් බහුතරයක් ආගම් නොඇදහීමයි. ඔවුන්ගේ වැඩි අවධානය යොමු වුණේ මෙම දාර්ශනික චින්තනයන් තුළින් තමන්ගේ ප්‍රායෝගික ජීවිතය සඳහා වැදගත් වන දේ උකහා ගැනීම සඳහායි. මේ නිසා චීන ජන ජීවිතය හා සමාජ ආයතන සියවස් ගණනක සිට චීන දර්ශන සම්ප්‍රදාය තුළින් උපමට්ටම් වී ඇත. චීන ජනතාවට ලෝකයේ හමුවේ ප්‍රබල ජාතියක් ලෙස නැගී සිටීමට චීන දර්ශනයේ විශාල කාර්යභාරයක් ඉටුකොට ඇති බව අවිවාදයෙන් පිළිගැනේ. අංක 14. චීන ජනතාව අපේක්ෂා කරන්නේ මෙලව ජීවිතයේ සෞභාග්‍යයයි. චීන ජාතිකයන් අධිභෞතික සත්‍යයන් පසුපස හඹා ගියේ නැත. මේ නිසා භක්තිය පමණක් පෙරදරි කොටගෙන ආගමික පුද පූජාවල නිරත වන්නන් දැකීම චීනය තුළ ඉතා දුර්ලභ වේ. ප්‍රායෝගික බුද්ධියට මුල්තැන ලබා දුන් ඔවුන් මෙලව ජීවිතය තුළම එල්බ ගත්හ. මේ අනුව චීන ජාතිකයන් උත්කෘෂ්ට ලෙස සැලකූයේ භක්තිය, ශ්‍රද්ධාව හෝ තාපස බව, පැවිදි බව නොව යෝග්‍යතාවය, සුදුසුකම, ශිෂ්ටත්වය, ධෛර්යය, වීරත්වය, වික්‍රමය හා නිර්භීතකමයි. අංක 15. චීන රතු හමුදාව කොන්ෆියුසියස් තුමාගේ පිළිරුව කඩා විනාශ කරයි. කොන්ෆියුසියස් තුමාගේ මරණයෙන් සියවස් ගණනාවකට පසු එනම් ක්‍රිස්තු පූර්ව 206 සිට ක්‍රිස්තු වර්ෂ 220 දක්වා පැවති හන් පෙළපත් යුගයේ සිට ඇරඹී එතැන් පටන් වසර 2000ක පමණ කාලයක් කොන්ෆියුසියානු දර්ශනය චීන දේශපාලනයට ප්‍රබල ලෙස බලපාමින් සමාජය තුළ විශාල බලයක් හිමිකොටගෙන සිටියේය. නමුත් චීනයේ සංස්කෘතික මහා විප්ලවය ඇතිවීමෙන් පසු කොන්ෆියුසියානු දාර්ශනික අදහස් ප්‍රතිගාමී ඒවා ලෙස සලකා බැහැර කරන ලදී. මාඕසතුන් විසින් මෙහෙය වූ චීන රතු හමුදාව කොන්ෆියුසියස් තුමාගේ පිළිරුව පවා කඩා විනාශ කළේය. නමුත් වර්තමාන චීනය කොන්ෆියුසියස් තුමා ප්‍රතිගාමියෙකු නොවන බව හඳුනාගෙන ඇත. එමෙන්ම කොන්ෆියුසියස් තුමා චීනය තුළ නැවතත් ජනප්‍රියත්වයට පත්ව සිටින අතර චීනය ලෝක මහා බලවතෙකු බවට පත්වීමට යන ගමන තුළදී කොන්ෆියුසියස් තුමා ජාතියේ අනන්‍යතාවය පෙන්වීම සඳහා දැවැන්ත ප්‍රතිරූපයක් ලෙස යොදා ගනිමින් සිටි.
එමෙන්ම කොන්ෆියුසියස් තුමාගේ ලොව විශාලතම පිළිරුව මෑත කාලයකදී එතුමා උපන් ගමවන ශන්තොන් නගරයේ ඉදිකර ඇත. මීට අමතරව චීන භාෂාව හා සංස්කෘතිය ලොව පුරා පැතිරවීම සඳහා චීන ආණ්ඩුව විසින් මේවන විට ලෝකයේ රටවල් 80කට වඩා වැඩි සංඛ්‍යාවක පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන ආයතනය සඳහා කොන්ෆියුසියස් තුමාගේ නම යොදාගෙන ඇත. මෙම අධ්‍යාපන ආයතන කොන්ෆියුසියස් ඉන්ස්ටිටියුට් ලෙස හැඳින්වීමේ මූලික අරුත නම් චීන ජාතියේ අනන්‍යතාව ප්‍රකාශ කරන දැවැන්ත සංකේතයක් ලෙස කොන්ෆියුසියස් තුමා චීන ජනරජයේ පිළිගැනීමට භාජනය වී සිටින බවයි. ඉතින් ඈත පෙරදිග චින්තනය හැඩගැස්වීමේලා විශාල කාර්යභාරයක් ඉටු කළ චීන දාර්ශනික සම්ප්‍රදායන් හා චීන දාර්ශනිකයන් පිළිබඳගෙන එන අධ්‍යාපනික වීඩියෝ මාලාවේ තවත් එක් වීඩියෝවක් මගින් නැවතත් හමුවෙමු.